මහනුවර දිස්ත්‍රික්කයට අයත් නාවලපිටියේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා ඇති මාර්ගයේ ඉතාමත් සුන්දර ගම්මානයකි. එහි තේකර්මාන්තය ආර්ථිකය කරගත් ඉතාමත් සාමකාමී පරිසරයකට උරුමකම් කියන රමණීය භූමි ප්‍රදේශයකි. මෙහි අවුරුදු 150කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන බාරන්නා වත්තේ ජනතාවට මීට වසර 20කට පෙර සිට ඉඩම් අර්බුදයට මුහුණ පා සිටි. අද අපි ඒ ගැන සොයා බලමු. අද අපිට හම් වුණා මේ ගම ගැන හොඳටම දන්න මාම කෙනෙක්. අයිබෝන් මාමේ. අයිබෝන් අයිබෝන් මාමේ, මාමගේ නම විස්තර පොඩ්ඩක් කියමුද? මගේ නම ඇවිල්ලා වඩිවේල් මුරුගයියා. මගේ වයස ඇවිල්ලා 71යි. මං මේ උපන් දවසේ ඉඳලා අද වෙනතුරු මේ ගමෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ තාත්තලා අමුතලා කාලේ ඉඳලාම මේ බාරණ්ඩාව තමයි ජීවත් වෙන්නේ. මාමේ, මේ ප්‍රදේශය ගැන අපිට පොඩි විස්තර කරන්න පුළුවන්ද? මේ ප්‍රදේශය ඇවිල්ලා මානුර දිස්ත්‍රික්කයේ මේ පස්පායි කොරවල්ල ප්‍රාදේශීය සභාවේ ග්‍රාම නිලධාරි වසම කඩියලෙන අපි මේ ගොඩාකල් මේ ජීවත් වෙනවා. මේ 1952 මං ඉපදුනේ. ඊට ඉස්සෙල්ලා අපේ තාත්තලා අමුතලා කාලේ ඉඳලා මේ තමයි අපි ජීවත් වෙන්නේ. මොකද්ද මාමේ මේ ප්‍රදේශයේ තියෙන ඉඩම් ප්‍රශ්න ගැන මාමට කියන්න තියෙන්නේ? අක්කර 100 ගැන 2006 මේ ඉලයපෙරම නිර්මලි, ඉලයපෙරම අජිත් මාත්‍යා කියන කට්ටි 2006 නඩු දාලා තීන්දුව වෙලා තිනවා කියලා මේ කොළඹ උසාවියේ අපිට 2012 මේ ගමෙන් යන්න කියලා පවුල් 130 ගණක් ඉන්නවා මේ ගංගෙන් එගොඩ. ඒ කට්ටි ඔකටම යන්න කියලා විතර පිස්කල් මාර්ගෙන් මේ පොලිසිය අමුදාව කට්ටිත් එක්ක ඇවිල්ලා අපිට යන්න කිව්වා. අපි ඔක්කොම ගමේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා එකතු වෙලා ලොකු සටහනක් කරගෙන, කියන්නේ ලාඹුතල ඉතම් වක් කරගෙන ගිනි තියාගෙන ඉතම් ගියා. ඊට පස්සේ අපිට උනේ මේ අපිට කරගන්න විදියක් නැතුව නාවලපිටියේ උසාවියේ අපි නඩුවක් දැම්මා 86. ඊට පස්සේ අපිට 86 නඩු දෙමාට පස්සේ නඩුවෙන් අවුරුදු ගණනාවක් ගියාට පස්සේ නඩුවෙන් කිව්වා මේ කොළඹ උසාවියෙන් තීන්දු වෙච්ච එකක් මේ මුකුත් කරන්න බෑ කියලා. හිටන් ඒ නඩුව වෙන කොයින් හරි මා උසාවියට දාන්න කියලා කිව්වට පස්සේ අපිට අම්බුණා මේ මොල්ලෝ ආයතනයෙන් මුසාමිල් මාත්‍යා. ඒ මාත්‍යා මාර්ගෙන් මේ මොල්ලෝ ආයතනයේ ලොකු මාතෘ, වැදගත් මාතෘ, උගත් මාතෘත් එක්ක සම්බන්ධ වෙලා දැන් නඩුව මේ මානුර දිස්ත්‍රික්කයේ මා උසාවියේ නඩු යනවා. 5 මාසේ 24 නඩු තිනවා. අපිට බලාපොරොත්තුන් ඉන්නේ මේ ගමේ ජීවත් වෙන්න සියලු දෙනාම මේ ගමෙන් කොයිවත් යන්න නැතුව, ඉන්න ගෙවල් දාලා යන්න නැතුව, අපි වැඩ කරන තේ ටික දාලා යන්න නැතුව, ආර්සිය ගානක් මේ ළමයි වෙස්ටෝලේ ඉස්කෝලේ, නවලපිටි ඉස්කෝලේ, කැටබොලා ඉස්කෝලේ, කඩේලින ඉස්කෝලේ, බාරණ්ඩ ඉස්කෝලේ, මොන්ඩිසූරි ඔක්කොම ආර්සිය ගානක් මේ ඉගෙන ගන්නවා. ඒ ගැට්ටිගේ ඉදිරි අනාගතය ගැන තමයි අපි කල්පනා කරගෙන මේ නඩු කතා කරගෙන යන්නේ. අපිට උදව් කරනවා මොල්ලා ආයතනේ. බලාපොරොත්තුන් ඉන්නේ අපිට නිදාසෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට ඉඩම් කඩම් කියලා මුකුත් නැහැ. අපිට ඉන්න ගෙවල් විතරයි තියෙන්නේ. රස්තාව කරන්න මෙතන අක්කර මේ 40ක් විතර තියෙනවා තේවත. ඒකෙන් තමයි අපේ කට්ටි වැඩ කරන්නේ. ඒ ටික මේ වැඩ කරගෙන මෙතනින් අපිට නිදාසෙන් ඉන්න බණ ඇති. දැන් කෑලි කෑලි කඩාගෙන 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 රජෙන් ඔක්කොම අරගෙන යනවා. දැන් මේක නවතලා දීලා ඉන්න ඉඩම ආරක්ෂාව කරගෙන අපි කාටවත් කරදරයක් නැතුව තිබ්බනම් මම මේ විල දේවාලයේ පූජකතුමා. මම අවුරුදු 15ක් මං යනවා ඉන්දියාවේ මේ සවරිමලේ අයියපන් දේවාලට. අපි මේම නිදාසින් ඉන්න ඕනේ. ඒක තමයි අදහස. මාමේ, දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක මාමලගේ ආර්ථික ප්‍රශ්න ගැන අපිට දැනගන්න පුළුවන්ද? කියන්නේ මේ අපි දැන් බොහොම අමාරුවෙන් තමයි මේ ජීවත් වෙන්නේ. මේකෙන් තියෙනවා අපි වැඩ කරන අය වැඩ කරන්න පොඩ්ඩයි තමයි තියෙන්නේ තේවතු. ඒකෙන් තමයි වැඩ කරන්නේ.
මේ ලංකාවේ ප්‍රධානම දෙයක් තමයි තේ. ඒ තේ මේ එක එක මිනිසුන්ට එමෙම යනකොට ඒ මිනිසු මේක අරගෙන කෑලි කෑලි විකුණලා ගියා නම් ලංකාවට බලපානවා මේ කියන්නේ මේ අපි මේ තේවතු වැඩ කරගෙන මිනිසුන්ටයි අපිටයි අද තත්ත්වේ හැටියටයි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. එහෙනම් මාමේ අද අපේ වැඩසටහන සහභාගී වුණාට මම බොහොම ස්තුතියි. ස්තුතියි ස්තුතියි බොහොම අයිබ දැමේ බාරාණ්ඩාව අතට ඇවිල්ලා ඉන්නේ. අපි එනකොට අපිට හම්බුණා මේ මාමව. අපි යාගෙන් අහලා බලමු මේ ප්‍රදේශයේ තියෙන ගැටලු ගැන. මොනවාද මම මේ ප්‍රදේශයේ තියෙන ගැටලු? ඒක ඇවිල්ලා මේ මා මේ වත්තේ නඩුවක් යනවා. මේ වත්තේ සාමාන්‍යයෙන් දැන් මට නම් වයස 45ක් වෙනවා. මෙච්චර කාලයට දැන් අවුරුදු 20ක් විතර තමයි මේක මේම එකක් තියෙනවා කියලා දන්නවා. ඊට කලින් මොනවද දන්නෙත් නැහැ. ඉතින් අප්පයි අම්මලා තාත්තලා ඉන්න කාලේ තමයි ඒක උනේ. දැන් ඇවිල්ලා ඉඩම ඉල්ලනවා මේක කරනවා. අපිට ඉන්න හරියට ඉන්න අද යනවා කියනවා ගන්න යනවා කියනවා. ඒ වගේ ලොකු ප්‍රශ්නය තමයි යන්නේ. ඇයි ඉල්ලන්නේ ඒගොල්ලෝ මේ ඉඩම? ඒකටේ කාලේ වික්කා කියලා තමයි කියන්නේ. ඒකටේ ගත්තා කියලා. ඉතින් ඒක කාටවත් දන්නේ නැහැ. මම දැන් මාමලගේ පවුලේ කී දෙනෙක් රැකියාව කරනවද? අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මමයි පවුලයි ළමයි 3 දෙනෙක් ඉන්නවා. මං විතරයි වැඩ. තර කාන් මේ මං අහලා තියෙනවා කාන්තාවක් මෙහෙ වැඩ කරනවා නම් 6 ඉඳන් 8 වෙනකන් 6 වෙනකන් වැඩ කරන්න ඕනේ එහෙම එකක් තියෙනවද? පිරිමියෙක් කෙනෙක්ට එකෙන් පස්සේ ඉවරයි එහෙම එක වෙනකන් තියෙනවා. එක කියනකොට එක මාර මම දන්නේ නෑ. උදේ 8ට යන්න ඕනේ. 8ට ගිහලා එකට තමයි වැඩ කරලා ඉන්නේ. ජේනු කට්ටේ විල වත්තේ වැඩ කරනවනේ. දලු කරන කට්ටේ විල අවශ්‍ය වෙනකන් ඉන්න ඕනේ. අවස උදේ 8ට ගිහලා 4 වෙනකන් ඉන්න ඕනේ. නැත්තම් එදාට නම නැ. වරුවයි දාන්නේ. හරි මාමේ අද අපි වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටියද මමට ගොඩක් ස්තුතියි. හරි ස්තුතියි. ඇවිල්ලා ඉන්නේ මේ මාමගේ ගෙදරට. අපි දැන් කතා කරන්න යන්නේ මාමේ මේ වත්තේ තියෙන ප්‍රශ්නේ, ඉඩම් ප්‍රශ්නේ සහ මාමලට තියෙන ආර්ථික ප්‍රශ්නේ. මේ මේ යන විදියට මාමලා කොහොමද ජීවත් වෙන්නේ? අපිට හුඟක් අමාරු. ඒදන මේ රට යන තත්තට අපිට කිරිපිටි වැඩි. ආල් නැහැ. ආල් තියෙනවා, ආල් වැඩි. පොල් ලාම් තෙල් නැහැ. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. ඔය ටික ඔක්කොම දැන් අපි ඉන්නේ පාර තමයි ඉන්නේ. පාර ඉඳගෙන තමයි අපි කෑකාගෙන ඉන්නේ අපිට විසුමක් දෙන්න කියලා. ඒ තවම නැහැ. ඒකෙන්ද අපි දුක් වෙනදලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි ජීවිතෙන් නැහැ. ඒක නැහැ. පඩිමිල වැඩි කරා, දාක් වැඩි කරා. දාක් වැඩි කරොත් එම අපි අතින් දාලා තව දාත් 2000ක් විතර අපි වීදම් කරලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට උත්තර එන්නේ කවුරු දෙන්නේ නැහැ. වැඩත් අඩුයි. මේ මාසේ මේ දිනේදී දවස් 11ක් වැඩ කරලා තියෙන්නේ. මාසේ ඉවර වෙන්න යනවා. ඉතින් මාසේ ඉවරනකොට අපි කීයද වැඩ කරන්නේ? අපිට අමාරු, හුඟක් අමාරු. වත්තේ ඉන්න මිනිසුට හරි අමාරු. පිටි ගණන් වැඩි. අපි කන්නේ පිටි, අපි කන්නේ රොටි 280. හරිද? ඒකෙන්ද අපිට ජීවිත වෙන අමාරු. පොඩි ළමයි ඉන්නවා, ලොකු ළමයි ඉන්නවා, ඉස්කෝලේ යවන්න ඕනේ. ඒ කට්ටියට පන්දි ඉගෙන ගන්න අපි සල්ලි දෙන්න ඕනේ. ඔක්කොම කරගන්නකොට 2000ක් ඇතිද? 2000ක් නෙවෙයි, 5000ක් දුන්නොත් අපිට මදි. ඒකෙන්ද තමයි අපි ඉල්ලා පුරුත් වෙන්නේ. අපිට කියා කර ලැබෙන්න ඕනේ. ඒකෙන්ද තමයි රටෙන් දැන් අපි පාරේ ඉන්නේ. මොකටද මොනවාරි තීරණයක් ගන්න කියලා තමයි අපි පාරේ ඉන්නේ. ඒකට විසඳුමක් දෙන්න ඕනේ. ඒකෙන් තමයි ඉල්ලා සිටින්නේ. අද අපි වැඩසටහනත් එක්ක තමා මට ගොඩක් ස්තුතියි මාමේ. අද අපි වැඩසටහනත් එක්ක thank you miss thank you.